වරණ මාලසල ප්‍රදේශයේ ඊයේ සිදු කළ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා අද අලුයම පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරත වී සිටි කෝප්‍රලවරයෙක් බවයි. ඔහු අයිස් මත්රාවිට ඇබ්බැහි වී සිටි පුද්ගලෙක් බවද අනාවරණය වී තිබෙනවා. හොරණ මුරගහින මාලසල ප්‍රදේශයේදී තිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිදීමින් සිදුවුණි ඊයේ දහවල් ඉන් එම පුත්කලින් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිතැබීම සිදු කර තිබුණේ මෝටර රථයකින් පැමිණි නාතුරන පිරිසක් විසින්. වෙඩිතැබීමෙන් පසුව මෝටර රථය පලා ගොස් තිබුණේ පාදුක්ක දෙසට බවට අනාවරණය වී තිබුණා. ඒ පොලිසිය සිදු කළ CCTV දර්ශන පරීක්ෂාවේදී වෙඩිතැබීමට සම්බන්ධ බව කියන සැකකරුවෙක් සම්බන්ධයෙන් පොලිසියට මේ අතරවාරයේදී තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පාදුක්ක මීරියකල්ල පන්සල පාර ප්‍රදේශයේ නිවසකට ගොස් එහි පදිංචි පුත්කලෙක් පිළිබඳව තොරතුරු විමසා තිබුණේ බස් නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. එහිදී එම පුත්කලයා නිවසේ සිට නැහැ. විමර්ශන නිලධාරීන් නිවසට ආසන්න අංගමෝ මන්සන්දීට පැමිණ එහි තාවකාලික මාර්ග බාධකයක් ස්ථාපිත කර පරීක්ෂා කිරීම සිදු කර තිබුණා. එහිදී අලුයම 4:15ට පමණ එම මාර්ගයේ පැමිණි සැක කටයුතු යතුරුපැදියකට නවත්වන්නේ පොලිසිය සංඥා කරත් යතුරුපැදිය නොනවත්වාම ඉදිරියට ධාවනය කර තිබුණා. ඒ සමගම පැදිකරු යතුරුපැදිය අතර ඉදිරියට දිව යමින් පොලිස් නිලධාරීන් සිට බොර 12 වර්ගයේ ගිනියවෙකින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේදී පොලිසියද එම පුත්කලයා දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණා. පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමු වී බරපතල තුවාල ලැබූ අදාළ පුත්කලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ පාදුක්ක ප්‍රාදේශීය රෝහලටයි. එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබුණා. මියගොස් ඇත්තේ පාදුක්ක මිරියකල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදේ පුත්කලෙක්. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක් වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායමේද සමාජිකයෙක්. හොරණ මුරගහින ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු ලෙසට මොහු කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මේ වන විට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තනෝජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නැමැත්තාගේ වෙඩිකරු වන්නේද මෙම පුත්කලයා බවයි පොලිසිය පැවසුවේ.